සකමන් කෙලින්ම හලංකො මුලින්ම මේ රංගන ශිල්පිනියක් විදිහට ජනප්‍රිය වෙන්න හෝ මේ වෙනකොට ප්‍රධාන චරිතයක් ලබා ගන්න හරි එහෙම දේවල් වලට ලිංගික අල්ලස් ඉල්ලනවා. නෑ කියන්න බැහැ. ඉල්ලන අවස්ථා තියෙනවා. හැබැයි මම හිතනවා ෆීල්ඩ් එකේ ඉන්න ඒව කරන්න ඕනේ නැහැ. يعني එහෙම කරන අයත් ඉන්නවා. හැබැයි මම එහෙම කෙනෙක් නෙවෙයි. මට ගොඩක් අය මම දැක්ක සමහර අය කියලා තිබ්බා පොඩි වයසින් මට මේන් කැරක්ටර්යක් හම්බුණා. ඉතින් ගොඩක් අය මට කිව්වා මේ ඔය වගේ දේවල් තමයි මම කරලා තියෙන්නේ එකයි. ඇත්තටම එහෙම වුණා නම් මම මෙතන ඉන්නේ අද ගොඩක් උඩ. ඉතින් නෑ කියන්න බෑ. ඉතින් හම්බෙනවා. ඉතින් එහෙම එහෙමක එක්ස්පීරියන්ස් ආර තියෙනවද? තියෙනවා. පොඩි කාලේ තිබ්බේ නැහැ. දැන් අවුරුද්දක් දෙකක් ඇතුළත තියෙනවා එක්ස්පීරියන්ස්. ඒ වගේ දේවල් වලට කොහොමද රංගන ශිල්පිනියක් විදිහට සයිස් කරන්නේ? කොහොමද ඒ දේවල් වලට මුණ දෙන්නේ? අපිට මිනිස්සු තරහ කරගන්නත් බෑ. මොකද අපි වැඩ කරන්නේ මිනිස්සුත් එක්ක. එහෙනම් තරහ කරගන්න බෑ. හැබැයි මං කරන දෙයක් තමයි කෙලිම මූන්ටි කියන්න පුළුවන් නම් මං කියනවා එහෙම කෙනෙක් නම් කැමති නෑ කියලා. එහෙම බැරි වුණොත් ෂේප් එකේ ඉතින් මග ඇරලා ඉන්නවා. ඉතින් සමාජ මත වලට බයයිද? කොහොමද වැඩ දෙස්ක? බය නැහැ. ඒක ඉතින් අර මම මොකක් කරත් බනින කට්ටිය ඉන්නවා. හැබැයි මම මොකක් කරත් මට ආදරය කරන කට්ටිය ඉන්නවා. ඉතින් මම ඒ බනින කට්ටිය බනින දේවල් දැන් ඇත්තටම බලනවා අඩුයි. කියන්නේ මම ඉස්සර නම් කමෙන්ට්ස් කියෙව්වා, ඒවට වැටුණා. හැබැයි දැන් නම් මම කමෙන්ට්ස් කියවන්නේ නැහැ, හොඳ තිබ්බත් නරක තිබ්බත්. හැබැයි මට මූන්ට හම්බුනාම මට කවුරුත් වැරදි කියන්න බනින්නේ නැහැ නේද? මූන්ට හම්බුනාම හැමෝම හොඳ කියනවා, අයගොල්ලොගේ ආදරේ පෙන්නනවා. ඉතින් ඒකට මමත් ආදරේ කරනවා. බනිනේව ඉතින් ගණන් ගන්න නැද. ක්ෂකේ කැමැති වෙලා හරි අකමැති වෙලා හරි කමෙන්ට් එකක් දැම්ම කියනකොට සමහර වෙලාවට මොන හරි කමෙන්ට් එකක් දැම්ම අපි ගොඩාක් වෙලාවට දැන් දකින්නේ ඇක්ට්‍රස්ලා හර ඇක්ට්‍රස්ලා වුණත් ආටිස්ට්ලා වුණත් මේ බැනලා ටක් ගාලා කමෙන්ට් එකක් එකට රිප්ලයි කමෙන්ට් එකක් දාන පස්සේ ඒකත් ගොසිප් එකක් බවට පත් වෙනවා. ඇයි ඔයා හැම කරන්නේ නැත්තේ? ඉතින් මම ලේ පුච්ච ගන්න ඕනේ නැහනේ නිකම් බොරුවට. ඉතින් මගේ ඇඟේ වදින්නේ නැහනේ ඇත්තටම. මම දන්නවා මං කවුද කියලා. අනිත් එක අපි කොච්චර හරියට හිටියත් මොකක් හරි අදයක් හොයන මිනිස්සු ඉන්නවා. දැන් ටැටූ වලට කැමති නැත්නම් අර මම ටැටූ ගහන්න තු මේ ටික ලේස කරලා අයින් කරලා දැම්මත් ඊට පස්සේ තව මොකක් හරි වැරද්දක් හොයාගෙන බලන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ හින්දා ඒව ගණන් ගන්න නැතු ඉන්න එක හොඳයි මං හිතන්නේ. නිකම් බොරුවට රණ්ඩු වෙවි බැනගෙන ලේ පුච්ච ගන්නට වඩා ආදරය කියන දේ විශේෂයෙන්ම මම කියන්නේ බොයෆ්‍රෙන්ඩ් ගෙන් ලැබෙන ආදරේ. මේ ආදරය හරියට දැනෙන්න කියන්නේ ඒ වගේ ආදරයක් දැනෙන්න ගන්න කොයි කාලෙද? වයස කීයේදී වගේද? වයස 15 වගේ. 15 වගේ තමයි ආදරේ දැනෙන්නේ. මේ ඔය ප්‍රශ්න අහනකොට මට හිතුණා අහන්න මේ දැන් ගොඩක් අය කියනවානේ මේ අවුරුදු 14 15 16 කෙනෙක්ට ආදරයක් දැනුණොත් එහෙනම් ඒක මහා විශාල වරදක් වගේද කියලා මිනිස්සු කොටහසකුත් ඉන්නවානේ. ඔයා හිතන විදිහට එහෙම හිතන්නේ ඇයි සහ එහෙම හිතන එක හරියද? මෙහෙමයි. දැන් ඔය දැන් එහෙම කියන අයගේ ඉස්සර හිතන්න දැන් අපේ ආච්චිලා සියලා කාලේ ඒගොල්ලෝ මැරි කරලා තියෙන්නේ අවුරුදු 14, බබාලා හදලා තියෙන්නේ අවුරුදු 18. ඒතකොට ඒ කාලේ ඒක වැරද්දක් නෙවෙයි නං. ඒ කාලේ ඒක නම් සාමාන්‍ය වෙන දේ. ඇයි දැන් ළමයින්ට බනින්නේ? ඉතින් දැන් ළමයි අවුරුදු 14 බඳින්න යන්නේ නැහැනේ. හරි ඉතින් යාළුවේ ඊ මොකක් හරි ඉතින් එහෙම දෙයකට බනින්නේ ඇයි? අනේ මන්ද